කියන්නේ අපේ ලොකු අක්කගේ මේ ලොකු පුතා ඔද තෙලවල රුව ගුණ ඇති නිල් කටරොළු කියලා කියනවානේ අර විදිහටම නියමයි ඉස්කෝලෙත් ගිහිල්ලා කියලා ඔයා දන්නේ වෙලා තියෙන වැඩේ ඊට පස්සේ ඔයාට කියන්න අපේ ආන්ටිගේ බබාලා දෙන්න ඉස්කෝලේ මල් ගේන්න කියලා කිව්වම නිල් කටරොළු මල් මේ ඇවිල්ලනවා කොහෙන් හොයන්න දානේ ඕවා ඒ නිල් පාටත් එක්ක අපේ මොකක්ද සම්බන්ධයක් තියනවද දන්නේ නැනේ දැන් අපේ ජාතික පුෂ්පේ නිල් වාහනය එතකොට අපේ ක්‍රිකට් ටීම් එක අඳින්නේ ඒ නිල් පාටනේ ඇයියනේ ඕගොල්ලෝ කවුරුත් අර නිල් කටරළු මාස්ක් එක දාලා නැද්ද ෆේස් එකට මම නම් වීකෙන්ඩ් එකට නිතරම කරනවා ඒ කියන්නේ දැන් අරගෙන මල් ටික තම්බන්න ඕනේ තම්බල වතුර බොන්නත් පුළුවන් ඊට පස්සේ මල් විසික් කරන්න එපා මෙහෙම ෆේස් එකට තියාගන්න හරි ෂෝක් අනේක ටිකක් මේ දුර යනකොට මේ මූණ බ්ලූ කලර් එක එනවා පොඩක් ඉන්න හෙලෝ ඩයනමිස් පොඩක් ඉන්න ඩයනමිස් ඒ ඩයනමිස් ඩයනමිස් ඔය කියන්නේ මාවන් අතපත්තු ගැන නෙවෙයි චමරි අතපත්තු ගැන හැබැයි ළමයි මේ චමරිටත් ඔය මේ යෝධ බල යෝධ ශක්තිය ආවේ ක්‍රිකට් ගහන්න සමහරක් විට මේ අපි දන්නේ නැහැ ඉතින් නිල් කටරළු තම්බලා බීලාද ඒ බත් කාලාද කියලා කවුද දන්නේ නෑ හලෝ මන්නම් හිතන්නේ නිල් කටරළු කාපු ගමන් ඔද තෙද බල වැඩි වෙනවානේ ඒක ක්‍රිකට් වලදී නම් තහනම් උත්තේජකයක් වෙන්න පුළුවන් හරි ඕක තහනම් උත්තේජකයක් නොවි ඒකෙන් ඔද තෙද බල එනවනම් මං කියන්නේ දිමුත් කලනරත්න පොඩ්ඩක් දෙන්න ඕන කියලා මොකද දන්නද දැන් ඕපනින් ඇවිල්ලා පොඩ්ඩක් උඩින් ගහන්නනේ ජයසිරි වගේ පොඩ්ඩක් ගහන්න දැන් ඊළඟ වර්ල්ඩ් කප් එකට යනවා මේ හලෝ මට කියන්නකෝ පණ්ඩු කරඳ ගහද වැඩිපුරම වටින්නේ නැත්තම් නිල් කටරොළුද කියලා හෙලෝ ඩයනමිස් පොඩක් ඉන්න මේ ඩයනා මෙතන ඩයනා නෑ එහෙනම් ඩයනා නැතුව ඇති අනේ මේ ඔන්න ඔය ඩයනා නෑ කියන්න මං ඔයාට කිව්වනේ නංගි මේ ඔය මොන ඩයනෙක් කෙනද හොයන්නේ අර රෑට පාටි දාන ඩයනා වෙන්නේ නැති මං හිතන්නේ අර වගා කරන ඩයනා ඔය මොනවාද නිල් කටරොළු මල්ද ඒ නිල් කටරොළු මල් වගා කරොත් හොඳ ගානක් හොයාගන්න පුළුවන් ඇයි නේද ඔද තෙල බල වැඩින්නේ මොන වලින්ද නැත්තම් අපරාදේ අනේ මැරිච්ච මිනිසුන්ට බෑනේ නිල් කටරොළු මල් කන්න එහෙම වුණා නම් මැරිච්ච මිනිසුන්ටත් පණ එනවානේ හෙලෝ අයියෝ පොඩ්ඩක් ඉන්න මේ මං උඹට කිව්වනේ නංගි මෙහෙ ඩයනෙක් නෑ මං කියන්නේ හැම ගෙදරකම ඔද තෙද බල වැඩි වෙන්නේ නිල් කටරොළු වැලක් හදන්න ඕන මල් ඒක මම බිව්වට පස්සේ ඈලි මෑලිකන් අඩු වෙලා මේ රට හොඳ සංවර්ධනයක වෙන්නේ හොඳ තැනකට යයිනේ රට සංවර්ධනය කියනවා කියනකොට මතක් වුනේ මේ වෙලාව පහයි මං දැන් යනවා නැත්නම් මට පරක්කු වෙනවා මේ ඌගුලුයි ඇයි මං ඊයේ කෝල් කරාම කිව්වා ඉදමේ ડોකියුමන්ට් එක ගන්න අද එන්න කියලා කුලියා පිටේ ඉඳලා ආවේ අපේ අර මේ ගෙදෙට් යන පාරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකට ගැන කතා කරන්න මට මේ ඊයේ ලියුමක් දුන්නා මේක ගැන කතා කරන්න එනකෝ ඒකයි මං ආවේ තෙල් දෙනී ඉඳලා ඔව්වනේ මමත් කෝල් කරාම මට ලියුමක් ගන්න තියෙනවා අද එන්න කියලා කිව්වා මම මේ අගුණු වල පැලැස්සේ වයිෆ් හොස්පිටල් එකේ බබා හම්බ වෙන්නේ මට ඉක්මනට වැඩේ කරගත්තා නම් යන්න තිබ්බා අප්පා මාත් ඇප්ලිකේෂන් එක දාලා මාස ගාණක් කරනවා. ඊයේ තමයි කතා කරේ මේ මම මේකෙත් තටහණියක් මාතර ඉඳන් ගාව වැඩේ කරන්න. මන්න පෙරේ ගත්තා. අදන් මට එන්නේ කොහොමද රුපියල් 25ක මුද්දරයක් අරගෙන කොළඹ එද්දි. දැන් ඕගොල්ලන්ට කාව හම්බ වෙන්න කියලාද කෝල් කරනකොට කිව්වේ? ඩයනමිස්. ඔව් මටත් ඩයනමිස්. හරිෂෝ. වෙරි ගුඩ්. ඕගොල්ලෝ මේ මාව හම්බෙන්නේ ඇවිල්ලා තියෙන්නේ. කමන්නේ වෙලාව ටිකක් පහුත් වෙලා තියෙන්නේ දුර ඉඳන් ආපු නිසා ඕගලන් හිසතින් යවන්නත් බෑනේ එන්නකෝ එක එක්කෙනා මගේ රූම් එකට එන්න